මේ වෙලාවේ වෙනවනම් දැන් මේ වෙලාවේ කියන්නේ මේ වෙලාවේ කියන්නේ වර්තමාන කාල වර්තමාන කාලයේ වෙනවනම් ඒ වාක්‍යයේ දෙන්නේ තරුව අහසේ බබලයි. හරි. ඔයාලට මේ වාක්‍ය ටික පේනවද? යට තියෙන්නේ ළමයි. ඔව් සර් පේනවා. හරි, එක්කෙනෙක් කියන්න බලන්න උඩ තියෙන එක. දෙවෙනියට තියෙන එක කියන්න බලන්න. නෙළුම් මල උදේට ලකි. පිපෙයි. හරි, නෙළුම් මල උදේට පිපෙයි. මේකේ නෙළුම් මල කියන්නේ නෙළුම් කියන්නේ නෙළුම් මල කියන්නේ මොකද්ද? දැන් ඔයාලට ඉස්සලා තේරුණා නම් මම මොකද්ද කියලා දුන්නේ එක. නෙළුම් මල කියන්නේ මොකද්ද? අප්‍රාණවාචී නාම පද. අප්‍රාණවාචි ඒක වචන නාම පද. එක් දෙයක් ගැන කියලා විතරයි නේද කියන්නේ මෙතන. ඔව් සර්. ගොඩක් ගැන කියන්නේ නැහනේ. අප්‍රාණවාචි ඒක වචන. හරි, ඔයාලා ඊළඟ වාක්‍ය කියන්න බලන්න තව කවුරු හරි. ඒකේ මට කියන්න වාක්‍ය කියන්න එපා. ඒකේ මට කියන්න ක්‍රියාපදය මොකද්ද කියලා. ගඟ සෙමින් ගලයි කියන එකේ ක්‍රියාපදය. ගලයි. ඊළඟ එක තව කවුරු කියලා මට ඒක වචන නාම පදයයි ක්‍රියාපදය කියන්න. ඒක වචන නාම පදේ බලාකුළු ආ ක්‍රියාපදය පාවීයයි. හරි, අවසාන වාක්‍ය තමයි ගස සුළඟට පෙරලෙයි. මේකේ ගස ඒක වචන අප්‍රාණවාචි නාම පදේ සුළඟට පෙරලෙයි. මොකටද සුළඟට තමයි ගස පෙරලෙන්නේ. එතකොට පෙරලෙයි කියන එක තමයි මෙම මේ වාක්‍ය ක්‍රියාපදය. ඔයාලට මේක හොඳටම තේරුණාද කියලා බලන්න සර් දෙනවා තව පොඩි වැඩක්. හරිද? ඔව් සර්. හරි, මම ආයේ ඔයාලගේ චැට් බොක්ස් එකට පොඩි ලින්ක් එකක් එවනවා. ඒකෙන් ආයෙ එන්න බලන්න මේ කොයින්ස් ගේම් එකට. ඔයාලා ලින්කෙන් ආවද? ඔව් සර්. හරි, කෝඩ් එකක් ආයෙල්ලා නේද? ඒ කෝඩ් එක ආයෙ ගහන්නකෝ. 64 59 511. හරිද? ආයෙ කියන්නද? 64 59 500. ඔයාලට පේනවත් ඇති. ඔයාලා හැමෝම මේක කරාද? තාම කරන ගමන්ද? කරාසේ නමන. හරි, අපි බලමු කවුද ඒකෙන් දිනලා තියෙන්නේ කියලා. පළවෙනි තරණ තියෙන්නේ භාග්‍යා.
හරි දෙවෙනි තැන සචිනි තුන්වෙනි තැන හංසිකා ළමයි හැමෝම මේක හොඳට කරලා තියෙනවා අපි අද අප්‍රාණවාචි ඒකවචන නාමපදවල ක්‍රියාපදයේ දෙන්නේ කොහොමද කියලා තමයි හොයාගත්තේ අපි මීට කලින් අප්‍රාණ නාමපද කොටස් වලට බෙදෙන ආකාරය නාමපද කියන්නේ මොනවාද ඒ හැමදේම ඉගෙන ගත්තානේ අද ඉගෙන ගත්තේ අප්‍රාණවාචි ඒකවචන නාමපදය වර්තමාන කාලයට අනුව ක්‍රියාවය දෙන්නේ කොහොමද කියලා අපි මේක බලමු අවසානට සමාලෝචනය මොකක්ද කියලා කියන්නේ අපි කරේ මොකක්ද කියලා බලමු ඔයාලට පේනවද මම ආයෙත් ඔයාලගේ මේ පාඩම් පැහැදිලිවද කියලා බලන්න පොඩි ප්‍රශ්න ටිකක් අහනවා අප්‍රාණවාචී නාමපදය කියන්නේ මොනවාද දරුවනේ එතකොට පණ නැති දේවලුත් කොටස් දෙකකට බෙදෙනවා එතකොට අප්‍රාණවාචී ඒකවචන නාමපද කියන්නේ ඒ කොටස් දෙකෙන් බහුවචන අප්‍රාණවාචී ඒකවචන නාමපද කියන්නේ එක් දෙයක් ගැන හඟවන නාමපද අප්‍රාණවාචී නාමපද ක්‍රියා නාමපදයක් සමග ක්‍රියාවය දෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරුණා නේද ඒකේ විශේෂත්වයක් තමයි ලියන භාෂාවෙන් ලියනකොට අප්‍රාණවාචී ඒකවචන නාමපදයක ක්‍රියාපදයේ අවසානයට ඊ යන අකුර යෙදෙනවා මොකද ඒ දෙන්නේ ඊ යන අකුර තේරුණාද ළමයි හරි ඔයාලට අද පාඩම තේරුණාද කියලා බලන්නත් එක්ක මම ඔයාලගෙන් පොඩි වැඩක් දෙනවා ඔයාලා එක කරලා අපේ WhatsApp group එකට දාන්න ඕන මොකද දන්නවද වැඩේ වැඩේ තමයි දරුවනේ ඔයාලගේ ලියන සිංහල ලියන පොත අරගෙන ඒකේ මම සර් අද කියලා දුන්නා වගේ අප්‍රාණවාචී ඒ කියන්නේ පණ නැති නාම පදයක් එක්ක ක්‍රියාපදයේ දෙන්නේ කොහොම ක්‍රියාපදයක් එක්ක වාක්‍ය 10ක් ලියලා ඒකේ ඒකවචන නාම පදයටයි ක්‍රියාපදයට ඉරි ගහලා ගෲප් එකට දාන්න ඕනේ හරිද වාක්‍ය 10ක් ලියලා දාන්න ඕනේ හරිද හරි සර් හරි එහෙනම් අදට අපේ පාඩම ඉවරයි අපි ආයේ ඊළඟ පාඩමෙන් හම් වෙමු හරි තෙරුවන් සරණයි පුතාල හැමෝටම තෙරුවන් සරණයි සර් හරි සර් හරි සමීර සිග්නල් ගැටලුවක් තියෙනවා වගේ දෙ පැත්තේ. ඔව් සර් සිග්නල් ගැටලුව නම් හොඳටම තියෙනවා. තියෙනවා නේද? ඒක තමයි වරින් වර පොඩ්ඩක් මේවා එනවා මට එකකින් අර මුල ටික පොඩ්ඩක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මැද ඉඳලා තමයි පටන් ගත්තේ. ඒ ටික මම ඔයාලට එවන්නම්. මේ ඊට පස්සේ හොඳට ගියා හැබැයි ඒ ටික මේ එහෙම ගැටලුවක් ආවේ නැහැ. ඔව් සර්. ඔව් දැන් ඔයාගේ පාඩමේ පුතේ අර මේ ක්‍රියාකාරකම් ටික හොඳයි හොඳට හදලා තියෙනවා ඒ ටික ප්‍රසන්ටේෂන් එක හොඳයි ආකර්ෂණීය විදිහට ඒවා හදලා තියෙනවා එහෙම ගැටලුවක් නැහැ දැන් මට දැන් ඒ වගේ ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ආවෙ නැහැ හොඳට කටහඬ පාවිච්චි කරනවා ඒවා හොඳයි නේද ළමයිව කතා කරනවා කොහොමද ළමයි අපි කතා කරන්නේ සර් කෙනෙක් කරන හින්දා දන්නේ නැහැ ඈ අනිත්‍ය කරද්දී අනිත්‍ය කතා කරන්නේ ඒ නිසා ඒ ළමයි කතා කරේවා කියන එතන ඒ ක්‍රෙඩිට් එක යන්නේ වාට. හරි එහෙනම් ඒක හොඳයි හොඳ ලක්ෂණයක් ළමයිව කතා කරව ගත්තා. කටහඬ හොඳින් පාලනය කරනවා.
හොඳ කටහඬක් ඒ පොඩි ළමයිට ගැළපෙන විදිහට ඒක කරනවා. ඒවා හොඳයි. කියන්නේ මූලික කරුණු ටික අර ගුරු පෞරුෂය කියන ලක්ෂණ දැන් හැමෝගෙම මේ ටික ගැටලුවක් නෑ. හොඳින් තිබ්බා. දැන් මම බලපු හැම කෙනෙක්ම එහෙම බය නැතුව තකිතයක් නැතුව එහෙම කතා කරනවා. ඒ කියන්නේ අපිට ඔන්ලයින් බලන්න පුළුවන් ටික තමයි නැතුව ගුරු පෞරුෂය කිව්වම අපිට බලන්න පුළුවන් එකම දේ මෙතන කටහඬ තමයි. කටහඬින් තමයි බලන්නේ සහ ඉදිරිපත් කිරීම ක්‍රියාකාරකම් හදලා තියෙන දේවල් අන්න ඒව හරහා තමයි බලන්න වෙන්නේ. හරි. නමුත් අර පන්ති කාමරයේදී බලන ඒ ශරීරය මෙහෙවන විදිය, අතපය මෙහෙවන විදිය, අංග චලනයන් නේ, රංගන දායකත්වය ඒවා බලන්න බෑ මෙතනින්. බලන්න බැරි කමක් නෑ. ඕගොල්ලන් දැන් මං කිය වීඩියෝ ඔන් කරගන්න කියලා රංගනයක් උනත් දාලා පෙන්නන්න පුළුවන්. ඒක තමන්ගේ ස්කිල් එක නේ. එහෙම කිරීමේ හැකියාවකුත් තියෙනවා නැත්නම් නැහැ. හොඳයි. දැන් මම මේ පැත්ත දැන් හොඳ පැත්ත ගැන කිව්වේ මට තියෙන ගැටලුව තමයි මේකේ ඔයා පාඩම දැන් මුලින්ම මට තියෙන පාඩමේ ගැටලුවක් තියෙන මේක. පාඩමේ මොකද යුනිට් එකේ නම? අප්‍රාණවාචි ඒකවචන නාම පද සමග ක්‍රියාපදේ භාවිතය වර්තමාන කාලය. එතකොට ළමයි අප්‍රාණවාචි නාම පදය කියන්නේ මොකක්ද? ඒ වගේ තියෙන ඒව දැනගෙනද ඉන්නේ? ඉස්සෙල්ල පන්ති වල කරලා ඒව දැනගෙන ඉන්නේ නේ? ඔව් සර්. ඒ කියන්නේ නාම පද, ඒ කියන්නේ වාක්‍ය අප්‍රාණවාචි නාම පදයක් මොකක්ද කියලා උගන්වනවද? අප්‍රාණවාචි නාම පද කියන්නේ මොනවද? ඒක සර් මේ අර මුලින් පොඩි අවබෝධයක් විදිහට තමයි අප්‍රාණවාචි නාම පද කියලා පොඩ්ඩක් කිව්වේ. දැන් එන්න ඕනේ ක්‍රියාපදයේ දෙන ආකාරයෙන් පාඩම සර් වර්තමාන කාලය. ක්‍රියාපදයේ දෙන ආකාරය නේද? ඒතර ඔයා කෙලින්ම ඇක්ටිවිටීස් වලින් නේද පටන් ගත්තේ? ඔව් සර්. ඒතර අප්‍රාණවාචි කියන්නේ පණ නැති දේවල් ගැන පොඩි අවබෝධයක් දෙන්න තමයි ඇක්ටිවිටියක් දැම්මෙ එතෙන්ට. ආහ්. ඒතර අර ක්‍රියාපදයේ දෙන ආකාරය ඒත් ළමයි දැනගෙන ඉන්න ඕනේ නේද ඇක්ටිවිටී එක කරන්න? ඔව් සර්. ඒතර ඔයා උගන්වන්නේ ඒකනේ. ගැන්වෙන් පස්සේ තමයි ළමයිට අවබෝධ වෙන්නේ අර ක්‍රියාපදයේ යොදන්නේ කොහොමද කියලා. එතකොට මේ ළමයිට අවබෝධ වෙන්නේ ඉස්සෙල්ලා අපි ඇක්ටිවිටි එක දුන්නොත් හරි වෙයි. නෑ සර් මම මුලින්ම ඇක්ටිවිටි එක දුන්නේ අර පණ නැති දේවල් කියන්නේ මොකද්ද කියලා තමයි. ආහ් ඒ ටික පළවෙනි ඇක්ටිවිටි එක. ඔව් අවසාන තමයි සර් වාක්‍ය හැදෙන ආකාරය බලලා ඇක්ටිවිටි එකක් හැදුවා. ඒ අතරතුර ඔයා ඉගෙනනවද මේ යොදන ආකාරය කියන්නේ ක්‍රියාපදයේ යෙදෙන්නේ කොහොමද කියලා? ඔව් සර්. ඒ ටික සර් ඒ ටික නම් කියලා දුන්නා මට පුළුවන් විදිහට. يعني දැනෙන විදිහට කිව්වා. ඒක කොහොමද දන්නේ ළමයිගෙන් අහන්න ඕනේ. ළමයි මොකද කියන්න පුළුවන් ඒ ටික? එහෙම කියන්න බලන්න අදහසක් එක්කම යාට ඒක හදාගන්න උදව් වෙන විදිහට. මට හිතෙන්නේ නම් ඒ ටිකක් අර මේ වේදන ආකාරය පිළිබඳ ඔයා පොඩි පැහැදිලි කිරීමක් වාක්‍යයක් පෙන්නලා ළමයිට මෙන්න පුතේ මේක තමයි අප්‍රාණ වාචික මේක තමයි යෙදෙන ආකාරය කියලා හයිලයිට් කරලා එතන වචනයක් නේ ප්‍රසන්ටේෂන් එක මේකේ හයිලයිට් කරලා එහෙම පොඩි ක්‍රියාක පැහැදිලි කිරීමක් කරලා අර ඇක්ටිවිටි එකට ආවනම් හොඳයි කියලා හිතෙනවා. ඔව් සර්. මොකද කියන්නේ අනිතත් පොඩි අදහසක් කියන්නේ එකනේ. එයා සර් මේ සමීර පැහැදිලි කර දාස ඒ වුණාට මේ මට හිතුනේ එතන සර් එක වාක්‍යයක් දීලා අර ඒකේ දැන් අප්‍රාණ වචී ඒක වචනේ මේ ක්‍රියාපදයට ක්‍රියාපදේ වෙන පාටකින් දාලා ඒක වචනේ වෙන පාටකින් දාලා එක වාක්‍යකින් කියා දුන්නා නේ ඉතරලාම. එහෙම හොඳයි කියලා හිතුනේ. එතකොට මේ අප්‍රාණ වචී ඒක වචන නාම පදයක් දාන්නා වාක්‍යයතේ කොහොමද දෙන්නේ කියලා දන්නවනේ. ඔව් එතන පොඩ්ඩක් පැහැදිලි කිරීම එතන තිබ්බනම් හොඳයි කියලා. අර දාලා කියා දුන්නා. එහෙම නේද සමීර? ඔව් සර්. ඒ ටික අපි හදාගමු ඈ එතන. එහෙම අර පාඩම ඉගැන්වීමේ දැන් ඕක ගැටලුවක් නෑ 7-8 පන්ති වලට යනකොට නේ. ඒගොල්ලන්ට එහෙම අදහස එනවා. දැන් ඉන්නේ 5 පන්තියනේ. ඒත් ඒගොල්ලන් චුට්ටක් කියලා දුන්නා නම් කියලා දීලා කියලා දීලා ඇක්ටිවිටීස් වලට යන එක තමයි. දැන් හැමෝම එක මතක තියාගන්න අපි ඉස්සෙල්ල පාඩම කරනවා කියන්නේ ඒ පාඩම සම්බන්ධ න්‍යාය නැත්තම් තියරිය කියලා දෙන්න ඕනේ නේ.
තියරිය කියලා දෙන්න ඕනේ. තියරිය කියලා දීලා පස් කියලා දුන්නයින් පස්සේ තමයි ඒක තේරුණා නැද්ද කියලා බලන්න අපි ඇක්ටිවිටීස් කරන්නේ. දැන් අපි පරණ පාඩමකට සම්බන්ධ කරනවා නම් මුලින්ම ඇක්ටිවිටි එක පරණ පාඩම මතක් වෙන්න ඇක්ටිවිටි එකක් දීලා පටන් ගත්තら කමක් නැහැ. එතනදී හරි ඒක. පාඩම පිවිසීමට ඇක්ටිවිටි එකක් ගන්නවා. දැන් අලුත් දෙයක් කියලා දෙන්න යනකොට අපි ඉස්සෙල්ල න්‍යාය ඒ තියරි කොටස කියලා දෙන්න ඕනේ. කොහොමද මොකක්ද මේක? ඒවා. එතන ඒ න්‍යාය කියලා දෙන්න ඔයාලා හදා ගන්න ඕනේ ප්‍රසන්ටේෂන් එකක්, වීඩියෝ එකක් නේද? ඒ වගේ දේවල් හදා ගන්න ඕනේ. එතන ඒ හරහා තමයි ඇක්ටිවිටිස් වලට गुणात्मक प्रेजेंटेशन न्याय न्याय तीरिकवधान योम करोड़ वाक्य हादीन पोडी ओपन कर පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා ડોකියුමන්ට් එක ඕපන් කරන් ඉන්න. අර ඔයගොල්ලෝ දන්නවනේ ෆෝන් එකේ යට තියෙන බටන් තුන අර ඇරෝ එකක් තියෙනවා මැද සර්කල් එකක් තියෙනවා ඊට පස්සේ කොටුවක් තියෙන්නේ. නේද? අන්නේ කොටුව ප්‍රෙස් කරපුවාම ඕපන් කරලා තියෙනවා ඔක්කොම පේන්නනවා ස්ක්‍රීන් එකේ. ඒතර මුලින් ඕපන් කරන් තිබ්බහම අර ඊට පස්සේ ඒවට ස්විච් කරන්ද එහාට මෙහාට යන්න පුළුවන් ඒ කොටු බටන් එක ක්ලික් කරලා. එතකොට ඒක අපේ අර සූදානමට හොඳයි. සූදානම සඳහා ඒක හොඳයි. ඒ නිසා පාඩමට අවශ්‍ය දේවල් ටික ප්‍රසන්ටේෂන් එක වීඩියෝ ක්ලිප් එක ඒවා ඕපන් කරන් ඉන්න. ඒක ඇක්ටිවිටි එක හොඳයි. ඒක දැන් ඔය ස්ක්‍රීන් එක ඔන් කරගෙන කරා. එතකොට අන්තිමට ළමයිට පේනවා කවුද ඒ ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම පේනවා. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතනදී ඒ ලිස්ට් එකේ නම නැති අයටත් උනන්දු කරවන්න ඒගොල්ලෝ උනන්දු කරවන්න ඒ ඊළඟ දවසේ කරමු එහෙම ඕගොල්ලෝ අධෛර්යමත් වෙන්න එපා ඒ වගේ වචන කියන්න අර ළමයා ළඟ ඉන්නවා වගේ අපි වචන හසිරවීමත් කෙරෙන්න ඕනේ ඈ ඒ පැත්තත් තියෙනවා හොඳයි තවත් අදහස් තියෙනවා නම් කියන්න බලන්න අනිත් අයගේ ඒ පාඩම සම්බන්ධයෙන් අනිත්‍ය කියන්න බෑ නේද අදහස් කියන්න අපිට පේන්නේ නැති ඒවා අනිත්‍යයට පේනවා මොකද කියන්න පුළුවන් ඒතර ප්‍රශ්න හදලා තියෙද්දී අර නෙළුම් මල කියලා එන්න ඕනි එකට ටයිප් වෙලා තිබුණේ නෙළුම් මල් කියලා ආ හැමද මට එක මේ නෝට් උනේ නෑ බලන්න සමීර එක නෙළුම් මල समीर दाल तिब्बे पैन कियला पैन इन्नो ने कट ක්ෂා කරන්න
අනිත්‍යයත් කතා කරන්න කවුද ඉන්නේ හොඳයි එහෙමනම් එහෙම ගැටලු නැත්තම් අපි යමු ඊළඟ කෙනා කවුද දැන් හරිද සුදේනිනේ කරනවා කිව්වේ ඊට පස්සේ ඔව් සර් ඒක හරි සර් පොඩි ප්‍රශ්නයක් වුණා මම ලැප් එකෙන් තමයි මේ සේරම හදාගෙන හිටියේ මේ ලෙසන් එක කරන්න ඒ වුණාට සූම් එකට ලොග් වෙන්න බැරි වුණා මම දැන් ෆෝන් එකට මේ හදාගත්ත සේරම ඒත් ඉවිසීමට ගත්තු මේ වීඩියෝ එක ප්ලේ කරන්න බෑ සර් ෆෝන් එකෙන් මම පළවෙනි පියවරේ ඉඳන් පටන් ගත්තට කමක් නෑ නේද සර් ආ කමක් නෑ ලැප් එක මේ හදාගන්න බැරි වේද අපිට මොකක්ද ආව ගැටලුව සූම් එකට ලොග් වෙන්න බෑ සර් මයික් ඔන් ඔෆ් කරන්න හිම පෙන්වන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය මම කලින් මම ලින්ක් හදලා එකට දිනුනා මිසක් ආව ලින්ක් එකට මේ ඉකින් එකට ජොයින් වෙන්න බැලුවේ නැහැ සර් කලින් එහෙම try කළේ නැහැ මමත් මේ හොයාගත්ත එකක් සර් ලැප් එකද ඔව් සර් හරි එහෙනම් ඔයා පහසු විදියට කරන්න මේ මම PVC මනක පළවෙනි පියවරේ ඉඳලා පටන් ගන්නද සර් කමක් නැහැනේ ඔව් පළවෙනි පියවරේ ඉඳලා කියන්නේ ඇයි කොහොමදත් අපි එහෙමනේ පටන් ගන්නෙ PVC මින්දන්නේ PVC මට ගත්තු තමයි සර් මේ ප්ලේ කරගන්න බැරි ආ ප්ලේ කරගන්න බැරි නේ ආ ඒකට සම්බන්ධ PVC මට තව එකක් සූදානම් කරගත්තද මොකක් හරි ප්‍රেজෙන්ටේෂන් එකක් වගේ තියෙනවද මම සර් ලැප් එක හදා ගන්නම් මම දැනට මෙහෙම කරන්නද සර්ට පෙන්වන්න අඩු පාඩු හරි ආ නේද සර් ඔව් හරි එහෙම කරමු මම දැන් මේකේ ටයිම් එක පොඩ්ඩක් ඉවර වෙවිගෙන යන්නේ තාවමන් විනාඩි 15කින් ආයෙ ජොයින් වෙන්න දැන් විනාඩි 15ක් විතර ඒ 15 ඇතුළත බලන්න පුළුවන් වුණොත් හදා ගන්න බැරි වුණොත් ෆෝන් එකකින් ඒක කරන්න ඒ ටික මේ ලින්ක් එකම තමා තියෙන්නේ මේ ලින්ක් එකෙන්ම විනාඩි 15ෙන් ජොයින් වෙන්න තමයි හරි සර් හරි හරි එනවා මම මේක ස්ටොප් කරනවා මෙතන හරි thank you සර් විනාඩි 15ෙන් ජොයින් වෙන්න